සසන්ති ජයසේකර කියන්නේ එක්තරා කාලයක අපේ රටේ සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක්. ඒත් ඒ වකවානුවෙම ඇයගේ පෞද්ගලික ජීවිතයේ ඇති වූ අවාසනාවන්ත කාරණයක් මුල් කරගෙන ඇය රට හැර ගියා. ඇයගේ තොරතුරු ඇය සත්‍යන්ත පුවත්පතකට මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණා. මම මාර්තු මාසේ මුල් සතියේ ලංකාවට එනවා. ඒ ඇවිත් ආපසු හොඳ කලා නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩ කරන්නත් හිතාගෙන ඉන්නවා. දැන් පුතාගේ වයස කීයද? මම ලංකාවෙන් යද්දි මගේ පුතාට වයස අවුරුදු 2 හමාරයි. දැන් එයා වයස අවුරුදු 19ක ලස්සන කොල්ලෙක්. ඇත්තටම මට පුතා ගැන හරිම සතුටුයි. එයා ව්‍යාපාර කළමනාකරණ විෂය පැත්තෙන් ඉගිරියටම ගියා. දැන් එයා උපදේශකවරයෙක් විදිහට රාජකාරී කරනවා. ඒ වගේම මගේ අනෙක් පුතා ජෝර්ජ්, එයා මගේ මහත්තයා ස්ටීව්ගේ පළපු කසාදේ පුතා. දැන් මේ දෙන්නම අපි දෙන්නගේ දරුවෝ වෙනසක් නැහැ. පුතාලා දෙන්න තුල ඔබ දකින විශේෂත්වය කුමක්ද? සේනිය පුතා ස්ටීව් එක්ක හරිම එකතුයි. ඒ දෙන්න අතර තියෙන පුදුමාකාර බැඳීමක්. ජෝර්ජ් පුතා ෆිල්ම් ගැන ඉගෙන ගන්නවා. එයා කලාවට හුඟක් ආදරෙයි. ඒ හින්දා අපි දෙන්න ඒ ගැන කතා කරනවා. හැබැයි පුතාලා දෙන්න අතරත් පුදුමාකාර බැඳීමක් තියෙනවා. ඒ දෙන්නම එක වයසේ. සසන්ති, ලංකාවෙන් යන්නේ සංකීර්ණ ප්‍රශ්න ගොඩකට මුණ දීලා. දැන් මොනවද ඒ ගැන හිතෙන්නේ? මම කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ. ලංකාවේ ගියත් ඒ හැම දෙයක්ම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ඒකට මට මගේ අම්මයි තාත්තයි හුඟක් උදව් කළා, අවවාද කළා. මම ලංකාවෙන් යද්දි එක තීරණයක් ගත්තා. ඒ තමයි ආපහු ජීවිතේ පටන් ගන්න තුරු ඒ වගේ මගේ පුතාට යමක් තේරුම් ගන්න පුළුවන් වයසක් එනතුරු විවාහ වෙන්නෙත් නෑ කියලා. මම ඒක කළා. මම අවුරුදු ගාණක් තනිව හිටියා. ජීවිතේ ප්ලෑන් කළා. අද ඒ හින්දා මම හුඟක් සතුටෙන් ඉන්නවා. මට හරිම වැදගත් ලස්සන ගති පැවතුම් තිබෙන යහපත් මිනිසෙක්, ස්වාමි පුරුෂයෙක් හැටියට ලැබුණා. ඒ වගේම වාසනාවක් හැටියට තමයි මම සලකන්නේ. කොහොමද ස්ටීව් හඳුනාගත්තේ? අන්තර්ජාලය ඔස්සේ තමයි මම මුලින්ම ස්ටීව්ව හඳුනාගත්තේ. ඒ යාළුකම ටික කලක් ගත වෙද්දී ලොකුම ලොකු යාළුකමක් බවට පත් වුණා. ඒ කාලේ අපි හුඟක් කතා කරනවා. පෞද්ගලික ජීවිතේ බොහෝ දේවල් අපි කතා කළා. ස්ටීව්ගේ බිරිය මිය ගිහින්, ඒ වෙද්දී එයා හිටියේ දරුවා එක්ක තනිව. ආදරය ගැන කතා කරන්න ගත්තේ මේ හිතවත්කම වැඩි දියුණු වුණාමද? ඒ කියන්නේ විවෘතව හැමදේම බෙදාගත්තට පස්සේද? ඔබ හරි. අපි හොඳ යාළුවෝ හැටියට කතා බහ කර කර ඉද්දි අදහස් හුවමාරු කරගත්තා. මම ඉන්න තත්ත්වය හා අනාගතයේදී මම කරන්න හදන දේ එයාට කිව්වා. ස්ටීව් කිව්වෙත් ඔයා හා සමාන කතාවමයි. ඉතින් අපිට තේරුම් ගියා අපි දෙන්න හොඳට ගැලපෙනවා කියලා. ආදරය බෙදාගන්න පුළුවන් කියලා. අවබෝධයත් හොඳයි කියලා. ඒ අනුව තමයි මම මේ ගැන අපේ ගෙදරට කිව්වේ. ඔහොම තමයි අපි විවාහ වුණේ. සසන්තිගේ අතීතය ගැන කියද්දී ස්ටීව් මොකනවාද කිව්වේ? එයා කිව්වා මට ඕන සහකාරියෙක් විතරයි. අනෙක් ඒවා වැඩක් නැහැ කියලායි. හැබැයි මම එයාව ස්වාමි පුරුෂය හැටියට බාරගනිද්දී එකම දෙයක් හිතුවා. ඒ තමයි කවදාවත් මම ස්ටීව්ගේ විශ්වාසය බිඳින්නේ නැහැ කියලා. මට අදටත් ස්ටීව් උපරිම නිදහස ලබා දීලා තිබෙනවා. හැබැයි මම ඒ නිදහසින් වැරදි වැඩ කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඒ විශ්වාසය හැමදාම මම රකින්නවා. ඒක මගේ අදිෂ්ඨානයක්. ඇත්තටම ස්ටීව් කියන්නේ පුදුමාකාර මානසික ගති පැවැතුම් තියෙන හොඳ මිනිස්සෙක්. මට ඒ වගේ කෙනෙක් ලැබුණේ මගේ වාසනාවට. සසන්ති, එංගලන්තයේ කරන රස්සාව මොකක්ද? මම කොණ්ඩ මෝස්තර සකසන ආයතනයක් පවත්වාගෙන යනවා. ස්ටීව් ගිනුම් ක්ෂේත්‍රයේ කළමනාකාරයෙක් විදිහට සේවය කරනවා. දැන් සසන්ති නැවත රඟපාන්න කැමැත්තෙන් ඉන්නවනේ. ඒ ගැන ටිකක් කියමු. ඔව්, මට හිතුණා හොඳ නිර්මාණයකට දායක වෙන්න තිබුණොත් ලංකාවට ඇවිත් රඟපානවා කියලා. හැබැයි මගේ ගෙදර දේවල් අවුල් නොවන විදිහට. ඒ වගේම මට හරි ආශාවක් තියෙනවා පුතා එක්ක වෙළඳැන්වීමකට හරි පෙනී සිටින්න. මොකද එයාගේ ඇඟෙත් කලාව තිබෙනවා. දැන් පුතා හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. ඒ වුණාට කලාවට කැමති. සේනියගේ තාත්තා එක්ක එයා කතා කරනවද? මම වගේම ස්ටීව්ත් අපේ පුතාට කියලා තියෙන්නේ ඔයා කැමති නම් කතා කළාට කැමක් නැහැ කියලා. අපි ඒවට බාධා කරන්නේ නැහැ. එයා පුළුවන් වෙලාවට ගිහින් එයාගේ තාත්තාව බලලා ආවත් කමක් නැහැ. ඇත්තටම මම මේ කියන්නේ ස්ටීව් හිතන දේ, එයා කියන දේ. අපේ රටේ සමහර අය වගේ මේ වගේ ප්‍රශ්න දිහා පටු විදිහට ඒ අය බලන්නේ නැහැ. දැන් ඔයා ලංකාවට එන්නේ හුඟ කාලෙකින්, එහෙම නේද? ඔව්. ඒ හින්දම පුදුමාකාර ආශාවකින් ඉන්නවා අපි ලංකාවට එන්නේ ස්ටීව්ට ඒ වගේම ජෝර්ජ් පුතාටත් අපේ රටේ ලස්සන තැන් පෙන්වන්න. ඒක තමයි මේ ගමනේ ප්‍රධානම අරමුණ. මොකද අපේ රටේ ලස්සන මම ඒ දෙන්නට නිතරම කියනවා. ඒ ලස්සන දැන් පෙන්වන්න ඕනෑ. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.